मितने इन्न काट हरी नेगिट्ला कियान्न पुलुवंद सहोदरया गोडक प्रश्न तिब्बट मेन्न मे पैत्तेन अपे रट गोडयमिन तीनो किला काट नेगिट्ला कियान्न पुलुवंद व्यापार यदन केनेकुट कियान्न पुलुवंद नेगिटला सहोदरया मुन प्रश्न तिबुनात अपे व्यापार नं होदी यनवा अपे व्यापार नं होदट बिजनेस तीबनवा अपे व्यापार पिलिबदन अपे विश्वास तिबनवा किला कियान्न पुलुवंद कियान्न बै इगनगन आहार आहावर वेला रेकियावक अपेक्षावेन इन्न पुतेक्किन्न दुवेक्किन्न अम्मा तात्ता केनेकुट नेगिटला कियान्न पुलुवंद सहोदरया अपे दुवगे अनागते अपे पुतागे अनागते पिलिबदन अपेट विश्वासयक् तिबेनवा එම කියන්න පුළුවන්ද කියන්න බෑ හැම අම්මා තාත්තා කෙනෙක්ගෙම යමක් කළ හැකි දරුවෝ කල්පනා කරන්නේ මේ රට දාලා යන්න ඒ පැත්තෙන් ගත්තත් එහෙම ඉගෙන ගන්න දරුවෝ ඉන්න අම්මා තාත්තා කෙනෙකුට කියන්න පුළුවන්ද ප්‍රශ්නයක් නෑ අපේ දරුවෝ ඉගෙන ගනිමින් තිබෙනවා ඔහුට සුරක්ෂිත අනාගතයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද එහෙම කියන්නත් බෑ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ඉන්න පොලිසිය මහත්තයෙකුට තමගේ හෘද සාක්ෂියෙන් කියන්න පුළුවන්ද අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය සාධාරණ ක්‍රියාත්මක වෙනවා ඉන්ද කොස්ගම ඇති වෙන ගැටුම් ගැන බය වෙන්න එපා අපි සමනය කරනවා කියන්න පුළුවන්. දැන් අදත් කොස්ගොඩ ජනතාව නේද? කොස්ගොඩ ජනතාව අදත් බයෙන් ජීවත් වෙනවා. එදා මතකද මේ පාතාල කණ්ඩායම් දෙකක් අතර විශාල ගැටුමක් ඇති වෙලා තිබෙනවා. ඒ ගැටුමට ප්‍රධාන වශයෙන් මද්ද්‍රව්‍ය ජාවාරම කුඩු ව්‍යාපාරය බෙදා ගැනීම තරඟයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ පාතාල කල්ලිය අනිත් කල්ලිය ඝාතනය කරනවා. ඒ කල්ලිය විසින් අනිත් කල්ලිය ඝාතනය කරනවා. අවසානදී අපි දැක්ක ගාල්ලේ ප්‍රධාන ව්‍යාපාරිකේ ඝාතනය කරනවා. හැබැයි තොරතුරු හොයාගෙනනකොට මද්ද්‍රව්‍ය බෙදා ගැනීම පිළිබඳ බෙදීම රාජ්‍ය අමාත්‍යවරුගේ මාමණ්ඩගෙනි. මොකක් සිදුවී තිබෙන්නේ? ඒ පොලිසිය මහත්තයෙකුට නැගිටලා කියන්න පුළුවන්ද? නෑ අපි නීතිය සහිත රටක් හදනවා. අපරාධ වලින් අඩු රටක් හදනවා. කුඩු වලින් තොර රටක් හදනවා කියලා කියන්න බෑ. මොකද ඒවා තවත් වර්ධනය වෙමින් තිබෙනවා. තවත් පැතිරෙමින් තිබෙනවා. අපේ හාමුදුරන් වහන්සේට දේශනා කරන්න පුළුවන්ද? අපේ රට යහපත් වෙමින් තිබෙනවා. මිනිස්සු අතර සමගිය වැඩි වෙමින් තිබෙනවා. අපරාධ අඩු වෙමින් තිබෙනවා. නීතියට ගරු කරන රටක් ගොඩනගමින් තිබෙනවා කියලා කිසිදු ස්වාමින් වහන්සේ කෙනෙකුට නැගිටලා එවැනි තත්ත්වයක් ගැන සුබවාදී බලාපොරොත්තුවක් අපිට දෙන්න බෑ. ඒ නිසා මොකද්ද වෙලා තිබෙන්නේ? හතර වටින් කඩාවැටුණු රටක්, අනාගතය පිළිබඳ විශ්වාසයක් නැති රටක්, අනාගතය පිළිබඳ විශ්වාසයක් නැති ජනතාවක් වෙනස් කරන්න ඕනේ නැද්ද? මේ විදියට තව දුරටත් අපේ රටට ගමන් කරන්න ඉඩ දෙන්න ඕනද? මේ විදියට ඉවසගෙන කොඳු පාත් කරගෙන යටත් වෙලා මේ රටේ ජනතාව ජීවත් වෙන්න ඕනද? නෑ. අපි ඔබට ආරාධනා කරන්න ආවේ අපි මේ රටත් වෙනස් කරමු මේ දුක්ඛදායි ජීවිතයක් ගත කරන ජනතාවට මේට වඩා සැපවත් ජීවිතයක් උරුම වෙන අනාගතයක් අපි නිර්මාණය කරමු වැඩි කරමු හරි නියුස් ශ්‍රී ලංකා